සමාජ ජාලවල පුද්ගලික ගිණුම් පිටුමෙන්ම වීඩියෝ නාලිකා වර්තමානයේ වන විට ව්‍යාජ ගිණුම් හරහා තම ලයික්ස්, ෆලෝස්, ෂෙයාර්ස්, සබ්ස්ක්‍රිප්ෂන්ස්, රිවිව්, රියැක්ෂන් සංඛ්‍යාව වැඩි කර ගැනීමේ ප්‍රවණතාවක් මතුව තිබෙනවා. සමාජ මාධ්‍ය ජාල ජනප්‍රිය වීමත් සමගම විශාල සන්නාන නාම වගේම කුඩා හා මධ්‍යම ප්‍රමාණ ව්‍යාපාරත් මේ දවස්වල තමන්ගේ සේවා සහ භාණ්ඩ අලෙවි කිරීමට සමාජ මාධ්‍ය ජාල භාවිත කරනවා. එමෙන්න මේ දවස්වල ව්‍යාජ ගිණුම් එහෙමත් නැත්නම් fake accounts වලින් මේ වගේ සමාජ මාධ්‍ය ජාලවල හසුරවන පිටු වෙබ්සයිට් වල ලයික්ස්, ෂෙයාර්ස්, ෆලෝස්, සබ්ස්ක්‍රිප්ෂන්ස් හසුරවන බවට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. අන්තර්ජාලයේ මෙවැනි වෙබ් අඩවි දහස් ගණනක් හමුවන අතර මුදල් ගෙවා මෙවැනි සේවා සලසා ගන්නා පුද්ගලයින්ද වනවා. මෙවැනි වෙබ් අඩවි ස්වයංක්‍රීයව බොට් ලෙස ක්‍රියාත්මක වෙමින් එක් රැයින් ලොව නන්දසින් එක්වන ගිණුම් හරහා තම සේවාදායකයන් වෙනුවෙන් සේවා සපයනේවායි. ක්ලික් ෆාම්ස් ලෙසින්ද බහුතරය හඳුන්වන මෙවැනි බොට්ස් නීත්‍යානුකූල නොවුවද සැබෑ ගිණුම් අභිබවා හිත ඇති පරිදි කටයුතු කරමින් සිටිනවා. බැලූ බැල්මට පෙනෙන ලයික්ස්, කමෙන්ට්ස්, ෂෙයාර්ස් අතර ව්‍යාජ ලෙස මිලදීගත් ලයික්, කමෙන්ට්, ෂෙයාර් අතුලත්ව ඇති බව ඔබ මේ වෙනතෙක් දැන සිටියාද? බොට් එකක් කියලා කියන්නේ දීපු විධානයකට අනුව නිරන්තරයෙන්ම වැඩ කරන software application එකක්. Apple iPhone එකේ ඉන්න Siri, Microsoft එකේ Cortana, Amazon එකේ Alexa, web search engine, අතරව web crawlers මේ වගේ දේවල් bots ගණනට තමයි වැටෙන්නේ. සමාජ ජාල භාවිතයේදී අපි මේ bots සම්බන්ධයෙන් ප්‍රවේශම් වේ යුතු සහ අපි අවධානය යොමු කරපු තැන් බැලුවොත් එහෙම සලකලා බැලුවොත් එහෙම කොතෙම හිතන්න මම post එකක් share කරනවා මට මේ post එකට වැටෙන්නේ සාමාන්‍යයෙන් likes 10යි, likes 20යි වගේ දේවල්. ඒතර subscribers ලා ගතතේ මට 5යි 10යි subscribers ලා ඉන්නේ. මට පුළුවන් බොහොම සුළු මුදලක් ගෙවලා තියෙන websites කීපයකට ගිහිල්ලා මේ fake likes, fake subscribers, fake followers ලා වගේ දේවල් අරගෙන මගේ මේ channels වල මේ ප්‍රතිරූපය වැඩි කරගන්න. අපි කියමු Facebook post එකේ මට පුළුවන් එකපාර like 100ක් ගන්න. එතකොට comment 100ක් දාගන්න පුළුවන්. දැම්මට පස්සේ මේ මිනිස්සු මේවා බලන් ඉන්න මිනිස්සුන්ගේ perception එක වෙනද මතය ටික ටික වෙනස් වෙන ගන්නවා. ඒත් මිනිස්සු බලනවා මේ ගොඩක් අය මේකත් එක්ක engage වෙනවා. ගොඩක් මිනිස්සු මේක බලනවා. එතකොට සාමාන්‍ය කෙනෙක් මගේ ප්‍රතිරූපය එහෙම නැත්නම් මගේ මාමෙත තියෙන මතය මට වෙනස් කරගන්න මේ bots වලින් ප්‍රයෝගයක් එහෙම නැත්නම් උදව්වක් කරගන්න පුළුවන්. ඒක නිසා bots අපි දැකලා තියෙනවා ලෝකයේ දේශපාලනික වශයෙන් සහ පුජ්‍යල වශයෙන් තමන්ගේ ප්‍රතිරූපය වඩා ගැනීම සහ අනුන්දරණ මතය වෙනස් කිරීමට මේ bots පාවිච්චි කරන අවස්ථාවන්. නොසිතූ ලෙස රියැක්ෂන් ලැබෙන අවස්ථාවල විමසිල්ලෙන් බැලීමේදී නුහුරු රටවලින් හා නුහුරු ගිණුම් හරහා ලැබී ඇති ප්‍රතිචාර නිරීක්ෂණය කළ හැකි. ප්‍රධාන සමාජ ජාලා විසින් මේ වන විට මෙවන් ව්‍යාජ ගිණුම් ඉවත් කිරීමට කටයුතු කළද මහා පරිමාණයෙන් වන මෙවන් ව්‍යාපාර දිනෙන් දින වැඩිවන බව නොරහසක්. සමාජ ජාල පරිශීලකයන් නොදැනම නොමග යවන සුළු මෙවන් වංචා පිළිබඳව සැවම අවධානයෙන් සිටිය යුතු කාලය එළඹ තිබෙනවා. ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First. ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි. Follow us on Facebook. Subscribe to our YouTube channel. News First. ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති.